සුබදසනක් ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තු ගේට් තුලින් අදත් අපි සූදානම් වෙන්නේ අපේක්ෂකයෙකුගේ වැඩපිළිවෙල පක්ෂයක වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්න. අද 24 වෙනිදා තව සති දෙකක් ඇතුළතදී මේ රටේ ඊළඟ පාර්ලිමේන්තුව සඳහා ඔබට අවස්ථාව හම්බ වෙනවා තෝරාපත් කරගන්න. මේ පාර නම් තෝරගත්ත අය මෙහෙමයි ඇයි අපි මෙහෙම වරද්ද ගත්තේ කියන දේ පිළිබඳ පසුතැවීමක් ඔබ කරන්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම මේ රටේ බුද්ධිමත් ජනතාව විදිහට පත්කරාගෙන් පස්සේ විවේචන එල්ල නොකර බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කළ යුතුයි. ඒ වෙනුවෙන් තමයි මේ පසුබිම අපි හදලා දෙන්නේ. සුබදාසනක් උදේශිකා. සුබදාසනක් චාමර. පාර්ලිමේන්තුව විපක්ෂ නියෝජිත අපිත් සමගින් එකතු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක කෑගල්ල දිස්ත්‍රික් නායක සන්දිත් සමරසිංහ මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් බොහොම ගෞරවයෙන් සුබදැසනක් කියලා අපි පිළිගන්නවා. කොහොමද කෑගල්ලේ තත්ත්වය මුලින්ම කතා කළොත්? කෑගල්ලේ තත්ත්වය අප පක්ෂයට ඉතා හොඳයි. ඒ වගේම අපි තවම අපි වැඩ කරගෙන යනවා. එක්සත් ජාතික පාක්ෂිකය හැටියට සියලු දෙනාම අපිත් එක්ක එකතු වීගෙන ඒ ඉදිරියට යනවා. මොකද අද පැහැදිලි පිරිසුදු කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා අපි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. ආසන 9ම හොඳ ශක්තිමත් ඒ වගේම විනිවිදභාවයෙන් කටයුතු කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි මහ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ පාර. හැමදෙනාම අපි දන්නවා කිව්ව දෙයක් තමයි 225ම වැඩක් නැහැ කියන එක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. හැබැයි අද ඒ තත්ත්වය අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙනස් කරලා තිනවා. අපේ අපේක්ෂකයින් ඉතා හොඳ විනිවිදභාවයෙන් කටයුතු කරන තරුණ ඒ වගේම සියලු ශ්‍රේෂ්ඨවල ඉන්න අපේක්ෂකයෝ තමයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒක ලොකු හයියක් වෙලා තියෙනවා අපේ බිමේ ඉන්න පාක්ෂිකින්ට. ඔතන පොඩි ප්‍රශ්නයක් එනවා මේ උදේශක අපිත් ඒ දවස්වලත් අපි අහපු දේ තමයි දැන් සමගි ජන බලවේගෙන් ආවමත් එක්සත් ජාතික පක්ෂය ආවමත් කියන්නේ අපේ පැත්තේ පිරිසුදුම කට්ටියට තමයි අපි ඉදිරිපත් කළේ. කියන්නේ දෙපැත්තම පිරිසුදු ජනතාවට අමාරුයි තෝරගන්න කොයි පැත්තද. මම හිතන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගත්තාම ජනතාව දන්නවා කවුද පිරිසිදු නැත්තේ කියන එක නම් ජනතාව හොඳටම දන්නවා. ඒ වගේම ඔය විවිධ පක්ෂ වලින් ඇවිල්ලා කතා කරාට අන්තිම තීරණය ගන්න ජනතාව. මම හිතන්නේ ජනතාව බුද්ධිමත්. ඒ වගේම අපි ජනතාවට කියනවා ජනතාවට සේවය කරන්න පුළුවන් ජනතාව ගාවට ඇවිල්ලා ඒ කට්ටිය ප්‍රශ්න විසඳන්න පුළුවන් මහජන නියෝජිතව පත් කරගන්න කියලා. මොකද අපි පහුගිය කාලේ දැක්ක දෙයක් තමයි සමහර මහජන නියෝජිතව හිටියා පත් කරගත්තට ඒ අයගේ දුරකථනයටවත් ගන්න බෑ. එන්නේ නැහැ. මහජනතාවට සේවය හරියාකාරව කරේ නැහැ. ඒ වගේම අනික තමයි අපි හැමදේම කරනකොට අපේ දිස්ත්‍රික්කයේ තුල තිබෙන ස්වභාවික සම්පත් ටික ඒ වගේම අපිට තියෙන අනික් සම්පත් ඔක්කොම ආරක්ෂා කරගෙන ජනතාවට ඒ තුලින් ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙන වැඩපිළිවෙළ තිබෙන්න ඕනේ. තිරසර සංවර්ධනයක් කරා යා යුතුයි. අද අප රට මුහුණ පාලා තිබෙන මේ වසංගතයත් එක්ක ලෝකයත් මුහුණ පාලා තිබෙනවා. අපිට අමතක වෙලා තියෙනවා අපි පරිසරය ගැන ඒ වගේම අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ජනතාව දැන් මේ වෙලාවේ ප්‍රශ්න ගොඩකට මුහුණ පාලා සිටිනවා. විශේෂයෙන්ම වතුකරයේ ජනතාවට ලොකු ප්‍රශ්න ගොඩක් තිබෙනවා. වතුවල වැඩ නැහැ. ඒ වගේම දෛනික සේවයේ යෙදලා තියෙන අයට ඒ කට්ටියගේ රැකියාව කප්පාදු වෙලා තිබෙනවා. ඉතින් අපි මේවට උත්තර දෙන්න ඕනේ. ඊළඟට සහන හරියට ලැබෙන්නේ නැහැ. හැම එකක්ම දේශපාලනීකරණය කළා. මම හිතන්නේ මේ වාගේ වෙලාවක දේශපාලනීකරණය කරලා තමුන්ගේ ඡන්දය වැඩි කරගන්න ජාති කරනවා නම් ආණ්ඩු පක්ෂය කරන ක්‍රමවේද මම ඒක ප්‍රතික්ෂේප කරනවා අපි. හොඳයි. බැඳුම් කර සිද්ධිය සහ පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් ගමට ගියාම ජනතාව උතුමාලගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද? පාස්කු සිද්ධිය සහ බැඳුම් කර සිද්ධිය ගැන අපෙන් අහලා තිබෙනවා. හැබැයි මේ ඔක්කොටම කමිෂන් සභාව තිබෙන්නේ පෙන්නවා කොයි විදිහටද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බැඳුම්කර සිද්ධිය ගැන කතා කරනකොට මේකේ එක නීතිමය පැති ඔක්කොම පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ජනතාව අපෙන් ඒව නෙමේ ජනතාවට තියෙන ප්‍රශ්නේ. ජනතාවට අද තියෙන ප්‍රශ්නේ ජීවත් වීමේ ප්‍රශ්නයක් තියෙනවා ලොකු. ඉතින් මේ ජීවත් වීමේ ප්‍රශ්නේ ගැන අපි කොහොමද කතා කරන්නේ? රටේ ආරක්ෂාව ගැන කතා කරනකොටත් අද ආරක්ෂාව හොඳට තිබෙනවා. එදත් තිබෙතොට මේ රට තුල ජනතාව ජීවත් කිරීමේ ප්‍රශ්නය සහ මේ වසංගතයෙන් එළියට එන ක්‍රමවේද ගැන තමයි ජනතාව අහන්නේ. මොකද ආර්ථිකය අද හොඳටම කඩා වැටලා තිබෙනවා. ආර්ථිකය ගොඩ නගන්න මේ වර්තමාන ආණ්ඩුවට අසමත් වෙලා තිබෙනවා. මොකද පොරොන්දු දුන්නට ඒ පොරොන්දු ජනතාවට ගලා ගිහිල්ලා නැහැ. මොකද රුපියල් 5000 දීලා දැන් ඒ සමුද්දී ලාභින්ගේ 5000 කපා ගන්නවා කියලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි අර බඩු මළු දුන්න අයගෙනුත් සමුද්දී ලාභින්ට දෙක දුන්නා නම් ඒවත් කප්පාදු කරනවා කියලා තියෙනවා. රජයේ සේවකීන්ට දෙන ඒ දුන වැටුපුත් කප්පාදු වෙනවා. ඒත් මේ වාගේ ප්‍රශ්න ගොඩකට තමයි ජනතාව මුහුණ පාලා තිබෙන්නේ. මේ මොහොතේ පවතින තත්ත්වයත් එක්ක ඔබතුමන්ලට හිතෙන්නේ නැද්ද රජය අමාරුයි මේක ලෝක වසංගතයක් නිසා මේ තත්ත්වය ඇති වෙනවා කියලා? දැන් චාමර මේක ලෝක වසංගතයක් තමයි. හැබැයි අනික් රටවල් දිහා බලපුවහම ජාත්‍යන්ත මුල්‍ය අරමුදලෙන් ඒ අය සහන අරන් තිබෙනවා. Pakistan, India, වගේම බංග්ලාදේශ, වියට්නාම වගේ රටවල් ලොකු සහන ප්‍රමාණයක් අරන් තිබෙනවා. අප රට විතරයි අසමත් වෙලා තිබෙන්නේ මුදල් ටික ලබා ගන්න, ඒ සහන ලබා ගන්න. ඒ මොකද ක්‍රමවත් විනිවිදභාවයෙන් ඇති ක්‍රමවේදයක් මේ රජය පෙන්නලා නැහැ. අන්න එතන තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒකට යමක් කරන්න ඕනේ. මොකද අපිට මිලියන ඩොලර් මිලියන 6000ක්වත් අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. මිලියන මේ ඊළඟ අවුරුද්ද වෙනකොට මිලියන 3000ක්වත් අපි ලබා ගන්න ඕනේ. අවුරුදු දෙකට මිලියන 6000ක් තිබිය යුතුයි මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න. මොකද අපි දන්නවා අපිට විදේශ විනිමය මිලියන ඩොලර් මිලියන 7000ක් තිබ්බා. ඒකෙන් විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන් වැඩ කරා. දැන් එයාගේ රැකියාව නැති වෙලා තියෙනවා. මැද පිට දෙක රැකියාව අවස්ථා මේ නැති වෙලා හුඟක් අය ලංකාවට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරේ කඩා වැටලා තිබෙනවා. ඉතින් ඒ වගේම අපේ අපනයන කර්මාන්තේ වැටලා තිබෙනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න කොටකට තමයි අපි මූණ පාලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සහන කොහොමද අපි ලබා ගන්නෙ? මොකද අපි ජාත්‍යන්තර සම්බන්ධතා හොඳට තිබිය යුතුයි මේ වෙලාවේ. හැබැයි අද අපිට පේන දෙයක් තමයි ජාත්‍යන්තරෙන් අපි කොන් ඉගෙන යන බව. ඉතින් මේක තමයි තියෙන ලොකු ප්‍රශ්නේ. ඔබතුමන්ලට සතුට වෙන්න පුළුවන් විදිහ ආර්ථිකයක් ඔබතුමන්ලා හදලා දීලාද 2019 වෙද්දි ගියේ? ඔව් අපිට හොඳට සතුට වෙන්න පුළුවන් ආර්ථිකයක් හදලා දුන්නා. මං හිතන්නේ ඒ අවුරුදු 4.5ට ජනතාවට දෙන්න පුළුවන් සහන විශාල සහන ගොඩක් ලබා දුන්නා. රජයේ සේවකයන්ගේ රුපියල් 10000කින් පඩි වැඩි කරා. ඒ වගේ විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කරා. එපමණක් නෙමේ අපි සුරක්ෂා කියන රක්ෂණය දරුවන්ගේ පාසල්වල දරුවන්ට යන මොන හරි වුණොත් බෙහෙත් ටික ගන්න රක්ෂණ ක්‍රමවේදය හඳුන්ලා දුන්නා. එපමණක් නෙමේ ඖෂධ 48ක මිලාඩු කරා. මේ ඔක්කොම මේ ණය ගෙවාගෙන යනකොට ඒ කියන්නේ පෞගිය කාලයේ ඇති කරපු ණය කන්දරාව ගෙවාගෙන යන ගමන් තමයි මේ සහන දීගෙන රට යම්කිසි තැනකට ගෙනාවේ. ඊළඟට හොඳ ස්ථාවර තත්ත්වයකට ගෙනල්ලා ඊට පසුව තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. හැබැයි ආර්ථික වර්ධන වේගය ගත්තාම ඇෆ්ගනිස්තානට වඩා පහළයි කියන්නේ එතකොට. මෙහෙමනේ දැන් මෙතන මේ දේශපාලඥයෝ එක විදිහට මේ ආර්ථික වර්ධන වේගය ගැන කතා කරනවා. අපිට මේ එන මොනවද ආර්ථික වර්ධන වේගය ගැන එක විදිහට විග්‍රහ කරනවානේ. ආර්ථික වර්ධන වේගයේ හරියාකාරව ඉදිරියට අපේ ගිහිල්ලා ලොකුම ණය බර තිබ්බේ 2019. ඒ ණයත් අපි ගෙවාගෙන තමයි ඉදිරියට ආවේ. ඇවිල්ලා ජනතාවට සහන දෙන ගමන් තමයි ආර්ථික ගොඩ නැගුවේ. හොඳයි, මේ කඩා වැටුණු ආර්ථික තත්ත්වයක් තියෙන්නේ කියලා ඔබතුමා කියන රුපියල් 10000ක මුදල දෙන්න පුළුවන්ද ජනතාවට? අනිවාර්යයෙන්ම රැකියා අහිමිවන්ට ඒ රුපියල් 10000 මාසික දීමනාව දෙන්න පුළුවන්. ඒ දීමනාව දෙන්න තමයි අපි කිව්වේ අපිට මිලියන 6000ක මුදලක් අපිට මේ වසර දෙක තුල ලබා ගත යුතුයි. මිලියන 3000ක් වසරකට අවශ්‍ය වෙනවා. ඒ හර ඩොලර් මිලියන මේ හරහා ඒ සහන ක්‍රමවේද අපිට හඳුන්ලා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ සහන ගණ්ඩ අපි මේ ලෝක බැංකුව ආධාර ඒ හැම ආයතනකින් ගන්න පුළුවන් සහන දැන් දෙනවා. අනික් රටවල් වලට දීලා තියෙන මේ COVID-19 වසංගතය නිසා ඒ ටික අරගෙන රටේ ආර්ථිකය ගොඩනගන්න සොයන් රැකියා ක්‍රමවේද හදලා දෙන්න, රටේ තියෙන අනික් ව්‍යාපාර ගොඩනගන්න ක්‍රමවේද හඳුනා දීලා ඉදිරියට ගෙනියන්න ඕනේ. දැන් ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔබතුමා ළඟ තියෙන අවුල මොකද්ද? අවුල ලියන්නේ කොහොමද? ඒ වගේම රැකියා පිළිබඳ කතා කරනවා, රැකියා ලක්ෂ්‍ය ගණන් කරන කතා කරනවා. කලින් බලාපොරොත්තු ඔබතුමාලා දීපු දේවල් ඉෂ්ට කරලාද මේ පොරොන්දු පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ? දැන් අපි පළවෙනිම කියන්න ඕනේ අපි පොරොන්දු ඉෂ්ට කරා. පළවෙනිම අපි කිව්වා රජයේ සේවකීන්ට 10000ක් දෙනවා කියලා. ඒක අනිවාර්යයෙන් මේ 10000 අපි පඩි වැඩි කරා. ඒ වගේම ගැබිනි මවුරුන්ට සහන මළු ලබා දෙනවා කියලා. ඒ පොරොන්දු ටික ඉෂ්ට කරා. ඊළඟට රැකියා දශලක්ෂයේ වැඩසටහන කරගෙන ගියා. රැකියාව ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම අපි ඒ දේ කරන ගමන් ස්වයන් රැකියා කරන අයට අත හිත දුන්නා කුඩා ව්‍යාපාරිකයින්ට ඒ වගේම මධ්‍යම ව්‍යාපාරිකයින්ට අපි අත හිත දීලා අපේ දේශීය ව්‍යාපාර ගොඩනගන්න වැඩ පිළිවෙල කරගෙන ගියා. කෘෂි කර්මාන්තය දැන් අපි කතා කරමු සාමාන්‍යයෙන් දැන් කෘෂි කර්මාන්තය ගැන කතා කරපුවාම කෘෂි කර්මාන්තය ගොඩනගන්න ඒ සහන හුඟක් ලබා දුන්නා. ඒ වගේම කෘෂි කර්මාන්තය හානි වුණ වෙල අවස්ථාවල ඒ අයට රක්ෂණ ක්‍රම යොදලා ගොවීන්ට මේ වන්දි ගෙවන්න හිටන් පහුගිය රජයේ කටයුතු කරා. අද ගොවීන්ගේ කෘෂිකාර්මය කරගන්න ක්‍රමවේදයක් නැහැ. පොහොර ටික නැහැ. අවශ්‍ය ඒ තාක්ෂණය ලබා දෙන්නේ නැහැ. අද කෘෂි කර්මාන්තය හොඳටම කඩා වැටලා තිබෙනවා. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ ඒ ශේෂ්ඨවල අය ශක්තිමත් කරා. හොඳයි ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ පැත්තට આવොත් දිස්ත්‍රික්කයේ තුල තියෙන ප්‍රධානම ජනතා ගැටලුවක් තමයි නායයාමේ ප්‍රශ්නය. මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ වෙනුවෙන්? නායයාම ප්‍රශ්නය ගැන අපි කතා කරපුවාම 2016 තමයි ලොකුම විවසනය සිදුනේ අරනායක ආසනය තුල. විශාල පවුල් ගණනාවක්ට හානි වුණා, ජීවිත නැති වුණා. හැබැයි එදා රජයක් හැටියට අපි හරි විදිහට ක්‍රියාත්මක කර සීග්‍රයෙන් ක්‍රියාත්මක කරලා අපි දන්නවා ඒ සියලු දෙනාටම ඒ නිවාස ලබා දුන්නා. එතකොට අවශ්‍ය මුදල් ටික මොකද ඕක විපක්ෂයෙන් අහන මේ ආණ්ඩු පක්ෂයෙන් අහන ප්‍රධාන ප්‍රශ්නයක්. සාමසර කන්ද නායයාම නිසා ඇතිවෙච්ච අයට වන්දි මුදල් සහ නිවාස ලබා දීම කියන්නේ 100% සම්පූර්ණ කරලා තියෙනවද? 100% සම්පූර්ණ කරලා තිනවා. අපි හොඳම උදාහරණේ තමයි ඉඩම් හිගයක් තිබ්බා සාමසර කන්ද නායයාමෙන් පසුව ඉඩම් හිගයක් තිබ්බා අරනායක ආසනය තුල. ඒ වගේම එතකොට අපි රඹුක්කන ආසනයේත් විශාල ඉඩමක් කරන් ඒ අය පදිංචි කළා. වසර දෙකක්වත් යන්න ඉස්සලා එයාට ලක්ෂ 23ක මුදලක් ලබා දුන්නා නිවාස හදාගන්න. හදලා නිවාස ඔක්කොම හදලත් ඉවරයි හැමදේම යටිතල පහසුකම්නුත් සපයලා ඒ ටික එදා එකවරම කරා. ඉතින් ඒ දෙන්න තිබ්බ සහන හැම දෙනෙක්ටම ලබා දුන්නා. දැන් මේ වෙලාවේ පවතින තත්ත්වෙත් එක්ක ගත්තාම ඉදිරිය වෙනුවෙන් කොරෝනාත් එක්ක ලොකු අර්බුදයකට යන ආර්ථිකය එක කොයි ආණ්ඩුව තිබ්බත් බලපාන දෙයක්. ඒ වෙනුවෙන් ඔබතුමන්ලා යෝජනා කරන වැඩපිළිවෙල ආණ්ඩුව හම්බ වුණොත් අපි යෝජනා කරන වැඩපිළිවෙල තමයි මේ කොරෝනා වෛරසයෙන් ගොඩ එන්න නම් පළවෙනියෙන්ම අපි PCR පරීක්ෂණ විනිවිදභාවයෙන් කරන්න ඕනේ. අඩු ගානේ PCR පරීක්ෂණ 5000ක්වත් කරන්න ඕනේ. අපි දවසකට මොකද දවසකට අපි හඳුනා ගන්න ඕනේ ඊළඟ කොරෝනා වෛරසය කොයි ප්‍රදේශවලද තියෙන්නේ කියලා. මොකද අද කොරෝනා වෛරස රැල්ල 1, 2, 3ට යන්න පුළුවන්. මේ තුලින් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් ලොකු හානියක් මේ අපේ රටට වෙන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේ වෛරසය හඳුනාගෙන කොයි හරියද කොයි පැතිවලද තියෙන්නේ කියලා හඳුනාගෙන ඒකට මේ අවශ්‍ය ක්‍රමවේද අපි පිළිපදින්න ඕනේ. මොකද අපිට ICU ඇඳවල් අඩුයි. 600ක් පමණ තියෙන එක වැඩි කරන්න ඕනේ. 2000කට වගේ වැඩි කරන්න ඕනේ. ඒ පමණක් නෙමෙයි ඒ දැන් ඉදිරියට ඇවිල්ලා වැඩ කරන අපි දන්නවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. ඒ අයට අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න ඕනේ. ඒ වගේ ආරක්ෂිත ඇඳුම් ලබා දෙන්න ඕනේ. මේ වගේ වැඩ පිළිවෙල ගෙනියන්න ඕනේ. ඒ වගේම අද කොරෝනා වෛරසයත් එක්ක අපි දන්නවා සමාජයේ ඇති වෙලා තියෙන උදාහරණයකට ගත්තොත් සමාජ දුරස්ථතාවය එතකොට මේ අත්හොදගෙන ඇතුළට එන එකේ ක්‍රමවේද තියෙනවා. මේ ව්‍යාපාරයකට එහෙම එනකොට නැත්නම් ආයතනයකට යනවා. ඒවා පිළිපදින්න ඕනේ. පිළිපැදලා ඒ කරන ගමන්ම අපි අපේ සමාජය හැඩගස්සා ගන්න ඕනේ. මේ ඒ තුලින් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉදිරියට එන්න. මොකද අපි අහන ප්‍රශ්නයක් තමයි යන්නේ දැන් සංචාරක ව්‍යාපාරය නැත්තටම නැති වෙලා තිනවා. අපේ දිස්ත්‍රික්කයේ තුල විශාල පිරිසක් සංචාරක ව්‍යාපාරයෙන් යපිනා ඉන්නේ. අද සංචාරකයෝ නැති හින්දා හුඟක් අයගේ රැකියාව නැති වෙලා තියෙනවා. අද ඒ සංචාරක ව්‍යාපාරය කේන්ද්‍රස්ථානයේ උනේ පින්නවල අලි අනාථාගාරය සහ සත් උද්‍යානය. හැබැයි අද ඒ තුලත් වැඩ කරන අයගෙත් රැකියාවලට තර්ජනයක් තියෙනවා. මේවට තමයි අපි පිළිතුර හොයන්න ඕනේ. හොඳයි. පසුගිය වසර 5ක් කාලය තුළ ඔබතුමා ජනතා නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරලා තිනවා. මොන වගේ ජනතා ගැටලුද දිස්ත්‍රික්කය තුළ හඳුනාගෙන තිබෙන්නේ? පළවෙනිම අපි ජනතා ගැටලු ගැන කතා කරනකොට අපි හඳුනාගත්ත දෙයක් තමයි ජනතාවට අවශ්‍ය ඒ සම්පත්, ඒ අයගේ ජීවිතය ගෙනියන සම්පත් ටික අපේ ආසන දිස්ත්‍රික්ක තුළ අපි දන්නවා දුෂ්කර ප්‍රදේශ තිබෙනවා. ඒ අයට මේ අවශ්‍ය යටිතල පාසුකම් අපි දන්නවා ගම්පෙරළිය ඔස්සේ කරාට ඒ ටික යටිතල පාසුකම් ටික ලැබුණා. හැබැයි ඒ අයට තවත් ශක්තිමත් වෙන ක්‍රමවේද අපි තව ඉදිරියේදී හදන්න ඕනේ. ඒ කියන්නේ ස්වයං රැකියා ක්‍රමවේද. විශේෂයෙන්ම කාන්තාව බල නගවන්න ඕනේ. මොකද කාන්තාවන් ඉන්නවා ගෙවල් වල සිටින ඒ අයට ස්වයං රැකියා ක්‍රමවේද හඳුලා දීලා ඒ අයගේ ආර්ථික ශක්තිමත් කරන වැඩපිළිවෙළ කරන්න ඕනේ. ඒ වගේම අනික තමයි අපේ දිස්ත්‍රික්කයේ තුල විශාල ස්වභාවික සම්පත් ගොඩක් තිබෙනවා. අලි අනාථාගාරය එකක්, එතන ඉන්න ඒ සංචාරක ව්‍යාපාරයේ. එතකොට තල්දුව වැනි ප්‍රදේශ. ඒ වගේම අපි දන්නවා ආගමික සිද්ධාස්ථාන තිබෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන මේ අපේ අනික් ස්වභාවික සම්පත් තියෙනවා කළමනාකරණය කිරීම. දැන් අද වෙලා තියෙන දේ තමයි චාමර මේ රට තුල දැන් ආයතන නීතිය ගේන්න හදනවා. අපි දන්නවා රජය ආපු ගමන් මොනවද කරේ? වැලි ගොඩ දැමීම සහ ඒකේ ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරා. ඒ තුලින් ලොකු ප්‍රශ්නයක් සිදු වුණා පරිසරයට. මොකද අපි මහවය ගත්තාම තැන් 16කින් ජලය ලබා ගන්නවා. වතුර ලබා ගන්නවා පානීය ජලය. හැබැයි මාවයේ කිසිම ප්‍රමිතියකට තොරව වැලි ගොඩ දැමීම් කරගෙන යනවා. ඒ දේශපාලඥයන්ගේ උමනාවට. අද ඒ තුලින් පරිසරයට ලොකු හානියක් සිදු වෙලා තියෙනවා. මේ කළමනාකරණයක් වෙලා නැහැ. අපි කියන්නේ ස්වභාවික සම්පත් ටික කළමනාකරණය කරලා ඒ තුලින් මහ ජනතාවට ලැබෙන්න තියෙන සහන ලබා දිය යුතුයි. දැන් කෑගල්ල ගත්තාම පාරවල් අතින් ගත්තාම බොහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන ජනතාව චෝදනා තියෙනවා. අපිටත් ඒ දවස්වල කතා කළා බෙරගල මාර්ගය එහෙම ප්‍රතිසංවිධානය විය යුතුයි, මේ පාරවල් හදලා නැහැ කියන. ඇයි ආණ්ඩු තියෙන කාලෙත් මේ මාර්ග සංවර්ධනය නොකළේ? මාර්ග සංවර්ධනය නම් මම හිතන්නේ එදා ආණ්ඩුව තියෙන කාලේ බහුතරයක් සිදු වුණා. දැන් ඔබතුමා කෑගල්ලට ආවොත් ඒ ටික දකි. සමහර පාරවල් තියෙනවා අනිවාර්යෙන් ඒවා සංවර්ධනය නොවුණු. අපි කියනවා ඒ කියන්නේ ආණ්ඩුවත් තුළින් ඒ යටිතල පහසුකම් හැම තැනටම ලබා දිය යුතුයි, සංවර්ධනය කළ යුතුයි. මොකද අද මාර්ගයක් සංවර්ධනය කරනවායි කියන්නේ ගමන පහසුයි. ජනතාවට ඉක්මනට එන්න පුළුවන්, යන්න පුළුවන්. ඒ වගේම ප්‍රවාහනය බඩුමුට්ටු ප්‍රවාහනය කරන්න පුළුවන්. ඉතින් මේ සියලු දෙයක් කරන්න පුළුවන් වෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය හරියට කරලා තිබා. අපි ගම්පෙරළිය තුළින් ඒ දේ හොඳටම වුණා. ගම්පෙරළිය අපි දන්නවා මිලියන 300ක් ආසනයකට ඒවකට හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අමාත්‍යාංශය හරහා ආසනයකට ලබා දුන්නා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා. මොකද ඒක ඉතා වැදගත්. මොකද ජනතාවට ගමන් කරන්න පුළුවන් නම්, ජනතාවගේ බඩු භාණ්ඩ නගරයට ගේන්න පුළුවන් නම් අන්න එතන තමයි සංවර්ධනය කියන එක තිබෙන්නේ. දැන් පක්ෂයේ පැත්තෙන් ගත්තොත් ඔබත් එක්ක එකට හිටගත්ත පසුපෙළේ හිටපු තරුණ මන්ත්‍රීවරු හැමෝම අද ඉන්නේ සමගි ජනබලවේගයේ. ඇයි ඔබ නොයන්න තීරණය කළේ? අපිට ප්‍රතිපත්තියක් කියන එක තිබෙනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ගත්තේ අරගෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටගත්තේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන ඒ න්‍යායන් එක්ක. ඒ වගේම එදා මේ රටට නිදහස ගෙනාපු ඒ දැවැන්ත පක්ෂය. මොකද එක්සත් ජාතික පක්ෂය එදා මහාමාන්‍ය DSA නායක මැතිතුමා හදනකොට ජාතින් සියලු දෙනාම නායකයෝ එකතු කරගා. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් කියන මේ නායකයෝ ඒ නායකයන් එකතු කරගෙන හදපු පක්ෂයක්. හදලා ඒ පක්ෂයේ හදලා තමයි නිදහස මේ රටට ලබා ගත්තේ. දැවැන්ත පක්ෂයක්, වටිනා පක්ෂයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ කාටවත් ලියලා දුන්න පක්ෂයක් නෙමෙයි. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා, නායකයෝ පත් වෙනවා. නායකයෝ කවුරුවත් අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිට ගන්නවා. ඉතින් අපි ඒක තමයි කරලා තියෙන්නේ. හැබැයි මෙතන නායකත්වයෙන් ප්‍රධාන ප්‍රශ්නේ උනේ. ඔබතුමා හිතන්නේ නැද්ද නායකත්වය වෙනස් යුතුයි කියලා? නායකත්වයේ ප්‍රධාන ප්‍රශ්නයක් නායකත්වය එතන තිබ්බේ නැහැ චාමර. මොකද ඒ ඔය එහාට මෙහාට මුණායට ඒ කට්ටියගේ තිබ්බේ පෞද්ගලික කාරණා තමයි තිබ්බේ. මොකද නායකත්වයේ කවදාකවත් කිව්වේ නැහැ එක්සත් ජාතික පක්ෂේ නායකත්වය අපි මේ මම මේ පක්ෂේ හැමදාම ඉන්නවා කියලා. එතුමා හැම වෙලාවම සඳහන් කරේ තරුණ නායකින් ඉදිරියට එන්න ඕනේ, ඊළඟ මේ මැතිවරණයෙන් පස්සේ ඒ නායකයන්ට ඉදිරියට එන්න වැඩපිළිවෙල හදලා දෙනවා කියලා. ඉතින් ඔය ගියායට ඒක එච්චර කාලයක් ඉන්න ඕනේ අවශ්‍ය වුණේ නැහැ, හදිසි වුණා. මොකද ඒ හුඟක් අයට ගම් වලට යන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් එතකොට අර වෙන් වෙලා ගිහින් වෙන පක්ෂයක් හදාගෙන දැන් වැඩ කරගෙන යනවා. හොඳයි දැන් ආණ්ඩුවට තියෙනවා මෙවර මහමැතිවරණයේදී 3-2ක බලයක් ලබා ගැනීම ඉලක්කයක්. ඔබතුමාලට මොන වගේ ඉලක්කයක්ද තියෙන්නේ? 3න් මම ආණ්ඩුවට කවදාක්ම 3-2 ලබා ගන්න බෑ. අපේ ඉලක්කය තමයි අපි හොඳට වැඩ කරගෙන ගිහින් තියෙනවා. ඔය මොන විකල්ප පක්ෂ තිබ්බත් එක්සත් ජාතික පක්ෂයේ බිමේ ඉන්න ඒ පාක්ෂිකයෝ අපි හම්බෙලා කතා කරගෙන දිගටම ගිහින් තියෙනවා. අපිට හොඳ ජයග්‍රහණයක් තිබෙනවා. Apa distriknya tulen, api ekor naik hatu itu dena, api khandai mak hati itu beda karena, eva game api prasna handunagan itu bena, handunagan, eva ter api kaurut me api dana deyat tamai dem metiwar ne kita apu hama cari tegat ne karena hemanat tang wairiya deshapal ne tamat iya ne dem bedika itu ne gahama me rate itu ne prasna gana ne me kata karena kau hari kelat itu ne deyak gana. එහෙමනේ මේ අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙල තමයි මේ ජනතාවට කොහොමද අපි සේවය කරන්නේ මේ ජනතාව රටේ ඉන්න ජනතාව දිස්ත්‍රික්කේ ඉන්න ජනතාව මේ ප්‍රශ්න වලින් එළියට ගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. මොකද අපිට මේ ප්‍රශ්නේ තේරෙන්නේ අපි ගම්වල ඉන්න හින්දා. හොඳයි මේ දැන් තියෙන පක්ෂයේ දෙකඩ වීම මත හිතනවාද ජයග්‍රහණයේ පහසු ඉලක්කයක් කියලා ඔබතුමාලා? අපි ජයග්‍රහණය කරා යනවා. ඒක අපි විශ්වාස කරනවා අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි එතෙන්ට අපි යනවා. අපි වැඩ පිළිවෙල හදලා තිබෙනවා. අපේ වැඩ පිළිවෙල සරල වැඩ පිළිවෙල. ඒක අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. මේ හැම එකටම ප්‍රායෝගික ආර්ථික සමාජීය මේ ප්‍රශ්න වලට ප්‍රායෝගික උත්තර තමයි අපි සපයලා තිබෙන්නේ. ඊළඟට මේ කොහොමද ආර්ථිකය කළමනාකරණය කරලා ඉදිරියට එන්නේ කියලා අපි හැමදෙනාම දන්නවා. ලංකාවෙත් ලෝකෙත් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන්නේ කාටද අපේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අපේ පක්ෂයට ඒ වගේම ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් කාටද කියන එකත් දන්නවා. මොකද අද ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ඒක අපි කියන්න ඕනේ. මොකද අපි මේ එහෙම කියන්නේ ආණ්ඩුවේ ක්‍රියා කරලා තියෙන ක්‍රියාදාමයන් උඩින් කිව්වට යට බිමේ සිදු වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ගරු ජනාධිපතිතුමා එදා කිව්ව ඇවිල්ලා ජාතිය අමතලා සැමන් ටින් එක දෙනවා 95ට පරිප්පු එක 65ට පරිප්පු කිලෝ එක. හැබැයි ඒ දේ වුණේ නැහැ. ඒවා වෙලා නැහැ. දැන් සැමන් ටින් එකක් ගන්න බෑ රුපියල් 300කට කිට්ටු වෙනවා. ඉතින් මේ වාගේ ප්‍රශ්න තිබෙනවා. ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකක්ම ගණන් ගිහින් තිබෙන්නේ. ඉතින් මේවා මේ අද භාණ්ඩ පාලනය කරන්න බැරි නම් මිල පාලනය කරන්න බැරි නම් ඒ රටේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ හිතන්නේ කරන්න පුළුවන්කම තියද රජය නොකර ඉන්නවා කියලාද? ඉතින් දැන් මේ රජයක් ජනාධිපතිවරයා ඒ දේ කියලා කරන්න පුළුවන් කියලානේ මේ රට බාරගත්තේ. මිනිසුන්ට සහන දෙනවා, සහන පැකේජ් දෙනවා, හැම දෙයක්ම දෙනවයි කියලානේ. ඒ වුණාට අද අසමත් වෙලා තිබෙනවා. ඒ දෙන්න ඊළඟට අපි පහුගිය ආණ්ඩුවේ දුන්න සහනත් අද කප්පාදු කරගෙන යනවා. ඉතින් මේක අන්න ඒවා තමයි ගැටලු. ඉතින් මේවට විසඳුම් හොයන්න ඕනේ. හොඳයි. ඒ විපක්ෂයේ මතවාදයයි අපි ඔබ වෙත ගෙනාවේ. අපි කිරිග්‍රාම එකට ආයුතු විදිහට ඒ වගේම විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා පැමිණීම වෙනුවෙන් සහ අපි ඉදිරි මැතිවරණයේදී ඔබතුමාට ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු ගේට් 3න් දැන් කෙටි විරාමයක්.